අයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා අදත් බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඊ අපි කතා කරා ලෝකයේ වෙසෙන කාන්තාව වර්ග 4 සහ පුරුෂ වර්ග 4 ගැන. ඊ කතා කරා කාන්තාවන් වර්ග 4ක් ඉන්නවා. පත්මිනී, චිත්‍රණී, සංකිනී සහ හස්තිනී කියලා. ඒ වගේම පුරුෂ වර්ග 4ක් ඉන්නවා. සස, ඍෂඹ, මෘග, ඍෂඹ සහ අශ්ව කියලා. ඉතින් මෙන්න මේ අයගේ ගති ලක්ෂණ කතා කරනවා කිව්වා. අද කතා කරන්න හිතුවා ලෝකේ ඉන්න මේ කාන්තාව 4 දෙනා කවුද? අපිට හැමදාම නිරන්තරයෙන් අපි මේ අයව දකිනවා. හැබැයි අඳුරගන්න බෑ. හුඟක් අය හිතන්නේ මේ අයගේ ලක්ෂණයේ ස්වභාවය එහෙම නැත්නම් ගති ගුණවල ස්වභාවයෙන් තමයි මේ කාන්තාව වර්ග 4 අඳුරගන්නේ කියලා. නැහැ. ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා. මේ අත හැසෑම් පුද්ගලයෙක්ම අඳුරගන්නේ කියන්නේ පුරුෂයෙන් ස්ත්‍රීන් මේ කවුරුත් වෙනස් වෙන්නේ ලෝකයේ සියලු මිනිසුන් වෙනස් වෙන්නේ මෙන්න මේ අත නිසා. මේ අත එකිනෙකාට වෙනස්. එතකොට ප්‍රශ්නයක් එනවා අත් කකුල් නැති අය ගැන කොහොමද දකින්නේ කියලා. ඒක වෙනම කතාවක්. අත් කකුල් නැති කෙනෙක් ඉන්නා නම් අත් දෙකම පා දෙකම නැති කෙනෙක් ඉන්නවා නම් මේ ලක්ෂණ සියල්ල සම්මිශ්‍රණය වෙච්ච වටිනාම පුද්ගලෙක් තමයි ඒ ඉන්නේ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. දැනට අත් තියන අය ගැන කතා කරමු. කොහොමද මේ අත නිසා මිනිස්සු වෙනස් වෙන්නේ, අත නිසා ස්ත්‍රීන් වර්ගවලට වෙන් වෙන්නේ කොහොමද කියලා. අපි කතා කරොත් මුලින්ම පත්මිනී වර්ගයේ කාන්තාව ගැන. ඔබ දැකලා ඇති මේ කාන්තාව නිරන්තරයෙන් අපිට සමාජයේදී දකින්න හම්බෙනවා. දැකලා තියෙනවද ශරීරයේ ස්වභාවයට වඩා පොඩි අතක් තියෙන කාන්තාව. අත හරි පොඩි. හැබැයි හොඳ ඇඟිලි පිරිපුන්, ඒ වගේම කෙටි ඇඟිලි තියෙන මේ නියපොතු අගරවුම් බොහොම ලස්සන පුංචි අතක් තියෙන කාන්තාව ඔබ දැකලා ඇති. මෙන්න මේ කාන්තාව තමයි පත්මිනී කියලා කියන්නේ. මේ අයගේ මේ අපේ වගේ නෙමෙයි, මේ අල්ල ඉතාම රවුම් අල්ලක් තියෙන්නේ. අල්ලේ ස්වභාවය ගත්තාම රවුම් අල්ල. මේ ඇඟිලි පුරුක් අතර පරතරය කෙටි. ඒ වගේම ඇඟිලි කෙටි, නියපොතු අග රවුම්. ඒ වගේම නියපොතු රෝස පාටයි. සමහර ලාවට සුදු පාට වෙන්න පුළුවන්. ඒක රෝග ලක්ෂණ නිසා සමහරට එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නියපොතු රෝස පාට, නියපොතු අග රවුම්, ඉතාම පිරිපුන් කෙටි ඇඟිලි තියෙන පොඩි අතක් තියෙන, ඉතාමත් පොඩි අතක් තියෙන්නේ. මේ අත් තමයි වැඩිපුරම තියෙන්නේ. මෙහෙම අය පත්මිනීලා කියලා සලකනවා. මේ පත්මිනීලා එක ජීවත් වෙන්න හරි ලේසි. මොකද ඒගොල්ල ස්වභාවයෙන්ම පොඩ්ඩක් රොමෑන්ටික්, ආදරණීය චරිත. ඒගොල්ලන් වාසනාවන්ත වෙනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. හේතුව තමයි එයාලට පවුලේ අයගේ ආදරය, තමන්ගේ ස්වාමියාගේ, ඒ වගේම දරුවන්ගේ, සහෝදර සහෝදරයන්ගේ ආදරය නිරන්තරයෙන් හිමි වෙනවා. හේතුව තමයි ඇය සතුව තියෙනවා නිස්සංගයෙන්ම ලාබාල පෙනුමක් සහ ලද බොළඳ කතාවක්, පොඩි හුරතල් බවක්, පොඩි කොමල ගතියක් මේ අයගේ තියෙනවා. සුකුමාල ලක්ෂණ තියෙනවා මේ පත්මිනී කියන කාන්තාවකගේ. මේ අත ගත්තහම හරි ලාබාල පුංචි අතක් තියෙන, හරි ලස්සනයි ඒ අත. දුක් විඳ බවක් පේන්න නැහැ මේ අත ගත්තහම. හරි රෝස පාට අල්ලක් තියෙන. හුඟක් අය මේ පැහැපත් භාවයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් වුණාට අත හරිම පිරිසිදුයි. මේගොල්ලන්ගේ මේ පුංචි අත හරිම පිරිසිදුයි. එහෙම අත හැදිලා තියෙන හේතුව තමයි මේගොල්ලන් ගෙදර දොරේ වැඩට හරි දක්ෂයි, ආගන්තුක සත්කාරයට හරි දක්ෂයි, ඥාතීන්ට, නෑදෑයින්ට උදව් කරන්න, යාළු මිත්‍රයින්ට කන්න බොන්න දෙන්න, මේගොල්ලෝ අතින්ම සකස් කරපු කෑම දෙන්න හරි කැමති. ඒ නිසාම ඔවුන් සමාජයේ කෙසේ වෙතත් තමන් ඇසුරු කරන පොඩි පිරිස අතර ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි මේ අයට මේ අයගේ තියෙන හොඳම ලක්ෂණය තමයි පත්මිනියට මහා විශාල වගකීම් කන්දරාවක් ඔලුවට පටව ගන්න ඒ කැමති නැහැ. ඒ මානසික නිදහස උපරිමයෙන්ම ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඇයට බැහැ ලොකු වගකීම් එක්ක, ලොකු දේවල් එක්ක බැඳිච්ච, සමාජයේ විවිධ පැතිකඩත් එක්ක ගැටිච්ච ජීවිතයක් ඇයට නැහැ. ඇයගේ ජීවිතය තමන්ගේ ගෘහයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ පත්මිනිය ලබන පුරුෂයා වාසනාවන්තයි. හේතුව තමයි සියලු යුතුකම් අකුරට ඉටු කරනවා. හොඳට කෑම බීම ටික තමන්ගේ සම්පුරුෂයට හදලා දෙනවා. රෙදි පෙරදි හොදලා තමන් ගෘහණියක් විදිහට කටයුතු කරන්න ඕන සියලු සුදුසුකම් ටිකයි සපුරා ගන්නවා. හැබැයි ඇයගෙන් බලාපොරොත්තු වුණොත් කවදා හරි ඇයි උපයන්න ඕනේ, එහෙම නැත්නම් බිස්නස් එකක් කරන්න ඕනේ, එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ. මේ අය සමාජ සේවා කටයුතුත් කරනවා. නමුත් වැඩිපුර පිනට දහමට තමයි නැඹුරු වෙන්නේ. මේ වගේ ලොකු දේවල්, ලොකු වගකීමක් ඇයගේ කර්මත පැටවුවොත් ඇය තරහ ගන්නවා. ඒ තරහ ගන්නෙත් ටිකක් වෙනස් විදිහට. අනිත් අය තරහ ගන්නවට වඩා වෙනස්. ඇයගේ තරහව ලේසියෙන් සංසිඳන තරහක් නෙවෙයි. මේ පත්මිනීලා සංගවගත්ත ජීවිතයක් තියෙන්නේ. ඔවුන් අඳුරගන්න, ඔවුන් තේරුම් ගන්න ටිකක් අමාරු. ඒ නිසා තමයි ලංකාවේ පිරිමින්ට බොහෝ වෙලාවට වරදින්න හේතුව
ඇය ප්‍රේම කරන කාලයේදී විදිහටම විවාහයෙන් පස්සෙත් ඉඳී කියලා හිතනවා. ඒ වුණාට ඇගේ වැඩ කොටසත් එක්ක ඇයට මේ පොඩි වැඩ කොටසක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන. ඇයට සීමිත ශක්ති ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඇගේ කායික ස්වභාවයෙන්ම ඇය සීමිත ශක්තියකට හුරුකම් කියන්නේ. එතකොට ඇයට තියෙන වැඩ කොටසත් එක්ක ඇයට තරහ යනවා. එහෙම තරහ ගිහිල්ලා ඇය අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා තමන්ට උදව් කරයි කියලා. එහෙම උදව් නැති වෙන තැනදී ඉතාමත් ප්‍රකෝපකාරී වෙනවා. මේ කාන්තාව අපි දැකලා තියෙන්නේ අර අපි කතාවට නිකන් අහලා තියෙන දොඩංගිඩි දෙකක්වත් උස නැහැ වුණාට වැඩ බලන්න ඕනේ. ගම්මිරි සැටේ වගේ සරයි මේ වගේ කතා කියන්නේ මෙන්න මේ පත්මිනියට. හේතුව තමයි ඇගේ ශරීර ස්වභාවය ඇගේ මනස සකස් වෙලා තියෙන්නේ සීමිත වැඩ කොටසක් කරන්න. ඒ නිසා පත්මිනිය විවාහ කරගන්නවා නම් මේ පුංචි අතක් තියෙන පුංචි කකුල් තියෙන මේගොල්ලන්ට. මේගොල්ලන් කකුල් දෙකත් හරි පොඩි අඩුම සපත්තු අඩුම සයිස් එකේ සපත්තු තමයි මේගොල්ලෝ තෝරගන්නේ. ඒකේ තමයි හොයන්න ලේසිම ක්‍රමය. කකුල ඇඟිලිත් අර වගේම කෙටි මසින් පිරිලා හරි පිරිසිදුයි. කකුල් දෙක නිතර පිරිසිදු කරනවා මේ අය. ඒ වගේ කෙනෙක් තෝරාගෙන බලාපොරොත්තු වුණොත් පිරිමිය මෙයා උපයන්න ඕනේ. මෙයාත් අනිත් කාන්තාව වගේ ටිකක් සමාජගත වෙන්න ඕනේ. මෙයා සමාජයට ගිහිල්ලා යමක් ඉගෙන ගන්න ඕනේ. මෙයාගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් එතනදී පෞල් ජීවිතවල ප්‍රශ්න ඇති වෙනවා. මේ පත්මිනිය කියන ස්ත්‍රියට ගැලපෙන්නේ සස කියලා ඉන්නවා පුරුෂයෙක්. අපි ගැන ඉස්සරහට කතා කරනවා. එයා තමයි ගැලපෙන්නේ. හැබැයි අනිත් පුරුෂයින් හා සම්බන්ධ වුණොත් ඔවුන් බලාපොරොත්තු වෙනවා මෑගෙනුත් විශාල වැඩ කොටස. විශාල වැඩ කොටස. ඒ වගේම නොයෙක් විදිහේ චර්ය රටාවන් බලාපොරොත්තු වුණාට ඒ දේ ලැබෙන්නේ නැහැ. මොකද පත්මිනිය ආදරයට විතරක් මුල් තැන දෙන කාන්තාවක්. ඉතින් පත්මිනියක් තෝරාගෙන ඇගින් වැඩිපුර දේවල් බලාපොරොත්තු වුණ විවාහ ජීවිතේ එතන අසාර්ථකයි. පත්මිනී ලක්ෂණ සමග චිත්‍රණී ලක්ෂණ තියෙන කාන්තාවක් ඉන්න පුළුවන්. රැකියාවත් කරනවා හැබැයි කරන්නේ අමාරුයි. ව්‍යාපාරත් කරනවා කරන්නේ අමාරුයි. ඇය නිතාන්තයෙන් වෙහෙසටපත් වෙනවා. පත්මිනී ඉක්මනින් වෙහෙසටපත් වෙන චරිතයක්. ඒ වගේම චිත්‍රණී ලක්ෂණ ඇයට තිබුණොත් වෙහෙස වෙනවා. නමුත් ඇයි ඒ පෙන්වන්නේ නැතුව ඉන්න පුළුවන්. මේක තමයි වාසනාව. සමහර වෙලාවට පත්මිනියගේ ලක්ෂණක් චිත්‍රණියගේ ලක්ෂණක් තියෙන්න පුළුවන්. හැබැයි කිසිම විදිහකින් පත්මිනියට සංකිනියගේ හෝ හස්තිනියගේ ලක්ෂණ එකතු වෙන්නේ නැහැ. එතන තමයි විශේෂත්වය. ඒ නිසා අපි කතා කරනවා කොහොමද චිත්‍රණියක් වෙන්නේ. චිත්‍රණිය තමයි ලෝකේ ඉන්න වටිනාම කාන්තාව. හැබැයි දික්කසාද වීම වැඩිම ගණනකට, ප්‍රේමේ හැරයාම් වැඩිම ගණනකට, විරහ වේදනාව වැඩිම වශයෙන් ලබන්නේ චිත්‍රණිය. හේතුව තමයි චිත්‍රණිය අති දක්ෂයි. චිත්‍රණිය දක්ෂ වෙන්න හේතුව තමයි ඇයගේ අතේ ස්වභාවය ගත්තහම අත හරි රළුයි. රළු අතක් තියෙන මුහුණට සාපේක්ෂව අත රළුයි. ඇඟිලිවල අග කොටස හතරැස්. හොඳට බලන්න ඇඟිලිවල අග කොටස හතරැස්. ඒ වගේම ඇඟිලි කෙටි හරි රළු අතක් තියෙන. ඇයි ඒ අත ඇයට දීලා තියෙන්නේ වැඩියෙන් වැඩ කරන්න. පිරිමිත් එක්ක හරි හරියට ගැටමින් වැඩ කරන්න චිත්‍රණීලා. හැබැයි ඇයට දක්ෂතාවයේ තියෙන උපරිමයෙන්ම පිරිමි 10ක් එක්ක හරි වැඩ කරලා දිනන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අත ගත්තහම අත ලස්සන නැහැ. හුඟක් අය දැකලා ඇති. හැබැයි මෙහෙම චිත්‍රණීල ටිකක් අඩුවෙන් ඉන්නේ. සමස්ත කාන්තාව ගත්තහම චිත්‍රණීල ඉන්නේ අඩු සංඛ්‍යාව. අත කිසිම ලස්සනක් නැහැ. කකුල් දෙක ලස්සන නැහැ. මොකද මේ අත් දෙකෙන් කකුල් දෙකෙන් ඇයි පුළුවන් උපරිම වැඩ ගන්නවා. කම්පියුටර් එකේ ගොඩක් වෙලාවට ඇඟිලි වෙහෙස වෙනවා. ලියන කියන වැඩවලට ඇයි වෙහෙස වෙනවා. ගෙදර වැඩවලට වෙහෙස වෙනවා. එතකොට මේ අත ටිකක් රළු වෙනවා. ඇගේ අත චිත්‍රණීල අඳුර ගන්න තියෙන හොඳම ලක්ෂණය තමයි ඇගේ ඇඟිලි කොටයි. කොට වගේම පත්මිනීගේ නියපොතු වග රවුම් එද්දී චිත්‍රණියගේ නියපොතු වග හතරයි. මේක ටිකක් පිරිමි අතකට සමානයි. මේ අතට කියනවා චතුරස්‍ර හස්තය කියලා කියනවා, කාර්මික හස්තය කියලත් කියනවා. මේ නන්ද කැවිල්ලා තියෙන්නේ ඇය පිරිමිත් එක්ක හරි හරියට වැඩ කරන්න පුළුවන් විදිහට තමයි ඇයිගේ මේ හස්තේ හැදිලා තියෙන්නේ. ඇයිගේ අතේ මේ කොටස හතරැස් කොටසක් තියෙන්නේ. අල්ල පත්මිනිගේ රවුම් එද්දි චිත්‍රණියගේ හස්තේ අල්ල කොටස හතරැස්. මේ හතරැස් අතක් තියෙන කාන්තාව තමයි චිත්‍රණීලා වෙන්නේ. මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය මොකද්ද දන්නවද? මේගොල්ලෝ රොමෑන්ටික් නෑ, ආදරණීය නෑ. මේගොල්ලෝ මුකුළු කරන්න, හුරතල් වෙන්න, කොමල කරන්න අර සුකුමාල ගති ලක්ෂණ මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හේතුව තමයි ඇය වැඩ කරන්න ඕනේ. ඇය වැඩියෙන් වැඩ කරන්න ඕනේ. ඇයගේ වගකීම විශාලයි. ඇයගේ කර්මත පැටවිලා තියෙන බර ඇයට දරා ගන්නත් අපහසු තරම් ලොකුයි. ඇයට තියෙන රාජකාරිය අනිත් අයට සාපේක්ෂව ටිකක් වගකීම් වැඩි. එතකොට ඇයට මෙන්න මේ කාන්තා නිස්සනගෙන් එන කාන්තා ලක්ෂණ යටපත් කරගෙන ඇයට සිද්ධ වෙනවා ජීවත් වෙන්න. මෙන්න මෙහෙම වෙද්දි මොකද වෙන්නේ?
ඇයව හිමිවන පුද්ගලයා සස මෘග වෘෂඹ අශ්වමේ කවුරුණත් ඇයගේ ආදරය නැති වෙනකොට ඇය හිතනවා මට ආදරය කරන්න වෙලාවක් නැහැ කියලා. හැබැයි මේක දුර්වල ලක්ෂණයක්. නමුත් මෙතනදී ඇයට සිද්ධ වෙනවා තමන්ගේ පවුලෙන් ටිකක් දුරස් වෙන්න. ඒ වගේමයි අනිත් පැත්තට චිත්‍රණියට ආදරය කරන්නෙත් නැහැ වැඩිපුර. ස්වාමී ආදරය කරන්නේ නැහැ. මොකද ඇය දක්ෂ නිසා, ඇය බය නැති නිසා, ඇය ඉදිරිතර නිසා, ඇය වැඩ කරන නිසා ස්වාමියාට ඇගේ වටිනාකම තේරෙනවා. ඒ වටිනාකම අගයක් විදිහට, ආදරයක් විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ බොහෝ තැන්වල. ඒ නිසාම පෙරලා ඇයට ආදරය ලැබෙනවත් අඩුයි, ඇය පෙරලා ආදරය කරනවත් අඩුයි. මේ නිසා චිත්‍රණී වර්ගයේ කාන්තාව වැඩියෙන් දික්කසාද වලට ලක් වෙනවා, වැඩියෙන් විරහ වේදනාව විඳිනවා. නමුත් මේ ලක්ෂණ කොච්චර තිබුණත් සමාජය තුළ මේ කාන්තාවට තියෙන පුදුම ගෞරවය, පුදුම වටිනාකමක් දෙනවා සමාජයේ. මොකද පිරිමි ඕනෑ තරම් අනිත් විරුද්ධ පාක්ෂිකයන්ට, විරුද්ධ පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන්න ඇයට පුළුවන්. ඒ නිරන්තරයෙන් තමන්ගේ නම ගැන හිතනවා. ප්‍රේමය කියන දේ, ආදරය කියන දේ, ලිංගිකත්වය කියන දේ ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ. මොකද ඇයට ඊට වඩා ටිකක් වැඩියෙන් පුර ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක හඹාගෙන යනවා. එතකොට ප්‍රේමය කියන්නේ ජීවිතයක දෙයක් විතරයි, ලිංගිකත්වය කියන්නේ එක දෙයක් විතරයි කියලා ඒ හිතනවා. මේ නිසාම ඇයට ජීවිතය මඟහැරෙනවා. හැබැයි ඇය ගෞරවයට පාත්‍ර වෙනවා. සමාජයේ නිරන්තරයෙන් ඇය ගැන කතා කරනවා, ඇයගේ දක්ෂතා ගැන කතා කරනවා. හැබැයි වටිනාකම තමන්ගේ නිවසෙන් ලැබෙන්නේ නැහැ. පත්මිනියට තමන්ගේ නිවසෙන් ආදරේ වැඩිපුර ලැබෙද්දී චිත්‍රණියට ඒ දේ ලැබෙන්නේ නැහැ. මොකද චිත්‍රණිය චාටු කතා කියන්න දන්නේ නැහැ. කනට ගැහුවා වගේ තමයි කතා කරන්නේ. මොකද එහෙම කරන්නේ ඇගේ හිත නරකකමකට නෙවෙයි, ඇයි වැඩ වැඩි කෙනෙක්. ඇයට තියෙන වැඩ කොටස වැඩි. සෑම තත්පරයක්ම, සෑම විනාඩියක්ම ඒ ප්‍රයෝජනෙට ගන්නවා. ඒක නිසා හුරතල් කරන්න, චාටු කතා කියන්න, අර ආදරෙන් කතා කරන්න ඇයට අවස්ථාව නැහැ. ඒ නිසා ඇය කතා කරන්නේ ටිකක් සැරෙන්, වේගෙන් කතා කරන්නේ. ඒක දන්නේ නැතුව අනිත් අයට ආදරය කරන්න නැතුව යනවා. හැබැයි චිත්‍රණිය උගතුන් අතර ආකර්ෂණයට, උගතුන්ගේ ආදරයට, ගෞරවයට නිරන්තරයෙන් පාත්‍ර වෙනවා. ඒකට හේතුව තමයි චිත්‍රණිය අඳින පළඳින විදිහ අනිත් අයට වඩා වෙනස්. දැන් අපි හිතමු නිකම් පිරිමින්ගේ ස්වභාවයනේ සාමාන්‍ය කාන්තාවක් දිහා බලනවා. පත්මිනිය දිහා පිරිමියෙක් බැලුවොත් පත්මිනිය පොඩි මුකුළුවක් දාන්න හැම දන්නවා. හැබැයි චිත්‍රණිය දිහා පිරිමියෙක් බැලුවොත් චිත්‍රණිය හිතන්නේ කොහරි පේනවද? ටග්ගාල ඔසරි හදා ගන්නවා. බඩ පේනවනම් ඔසරියෙන් වහ ගන්නවා. මේ තැන් පේනවනම් ටග්ගාල හදා ගන්නවා. හදාගෙන ආයි පැත්තවත් බලන්නේ නැහැ. කවුළු බස් එකක යනවනම් කවුළුවෙන් පිටත බලාගෙන යනවා. ගොඩක් රවන්න ගොරවන්න සැර කරන්න යන්නෙත් නැහැ. මොකද ඒකට යයිට වෙලාවක් නැහැ. බැලුවොත් කවුරු හරි ඇය හිතන්නේ මොනව හරි පෙනුනද දන්නේ නැහැ කියන බය ඇය තුළ තියෙනවා. සෑම පිරිමියෙක්ම හිතේ රාගික හැඟීමක් තමන් ගැන ඇතිවේ කියන පුංචි බයක් තියෙනවා ඇය සතු. ඒ නිසාම පතිවෘතා ධර්මයේ කියන දේ රකින්න ගොඩක් වෙලාවට, මේක හැම තැනදිම වෙන්නේ නැහැ, ගොඩක් වෙලාවට පෙළඹෙනවා. මේ චිත්‍රණී වර්ගයේ කාන්තාව තමන් අතින් ලේසියෙන් වරදක් වෙන කෙනෙකුට වෙන්නෙත් නැහැ. තමන්ට වරදක් වුණ තැනදී ඉතාමත් අදින් කිපෙනවා විතරක් නෙවෙයි, ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් පත්මිනිය ගත්තාම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ, නිහඬව දරා ගන්නවා. හැබැයි චිත්‍රණිය එහෙම නැහැ, ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ ගන්න ක්‍රියාමාර්ගය සමාජයටත් හිතකර, තමන්ටත් හිතකර, මට නැතත් මේක තව කෙනෙකුට නොවෙන්න වගේ බලා ගන්න ඕනි කියන හැඟීමෙන් ගන්න ක්‍රියාමාර්ගය. ඒක නිසා සමාජයේදී සමහර වෙලාවට අපවාදයට ලක් වෙන්නත් පුළුවන් මෙහිම කාන්තාවන්ට. මොකද ඇය වැඩි කොටසක් වැඩ කරනවා. ඇය සමාජගත වීම වැඩි. පත්මිනිය සමාජගත වීම අඩු වෙද්දී චිත්‍රණිය සමාජගත වීම වැඩි. හැබැයි ලෝකේ ඉන්න දක්ෂ වටිනාම කාන්තාව බිහි වෙන්නේ චිත්‍රණියගේ. චිත්‍රණියක් විවාහ කරගෙන කෙනෙක් බලාපොරොත්තු වුණොත් රොමෑන්ටික් කාන්තාවක්, ආදරණීය චරිතයක්, ප්‍රේමණීය චරිතයක් තමන්ගේ, තමත් එක්ක තමන් පහසු වෙලාවට, කැමති වෙලාවට ලිංගික කාර්යයන් වලට පෙළඹෙයි කියලා කෙනෙක් හිතුවොත් එතනදී අසාර්ථකයි. ඔබ චිත්‍රණියක් විවාහ කරගන්නවා නම් ඇයව ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ වයිෆ් මෙහිමයි කියලා ආඩම්බරෙන් කියන්න හිතනවා නම් කවුරු හරි පිරිමියෙක් චිත්‍රණියක් විවාහ කරගන්න. එහෙම නැත්නම් එයත් එක්ක කායික සම්බන්ධතා පවත්වන්න ඕන් ටිකක් සරාගී බව වැඩි පිරිමියෙක් නම් ඔබ චිත්‍රණියක් විවාහ කරගන්න එපා. මොකද ඒවට ඇයට වැඩිපුර ඉඩකඩ අඩු නිසා. ඇයි ගෙදර එන්නේ මහා ලොකු වැඩ කොටසක් කරලා. ඒ වගේම තමයි ගෙදර ඇවිල්ලා ඇයට කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා.
මේ අයට හරියන්නේ මුගවර්ගයේ පුරුෂෝ ගැන කතා කරනවා ඒ අය පිළිවෙලයි. එතකොට මහන්සි වෙලා ගෙදරෙද්දි ගෙදරත් ටිකක් පිළිවෙලට තියන්න සම් පුරුෂයා උදව් කරනකොට යම් තාක් දුරකට විවාහ ජීවිතය සම මට්ටමින් ගත කරන්න පුළුවන්. හැබැයි ඒක නිරන්තරයෙන් සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි ඇයට නිරන්තරයෙන් හමුවන්නේ ඇයගේ අදහස් වලට, ඇයගේ දක්ෂතා වලට, ඇයගේ හැකියාවට තැන දෙන පිරිමියෙක් නෙවෙයි. ඊපස්සේ අපි කතා කරනවා සංකිනී වර්ගයේ කාන්තාව. ලෝකයේ ඉන්න ලස්සනම වාසනාවන්තම කාන්තාව තමයි සංකිනී වර්ගයේ කාන්තාව. දැකලා තියෙනවද ලස්සන ඇඟිලි තියෙන කාන්තාව? අත හරි ලස්සනයි. ඇඟිලි රෝස පාට, ඒ වගේම නියපොතු රෝස පාට. අල්ලගත්තහම අල්ල මෙන්න මේ හැඩේ තියෙන, විතරේක හැඩේ තියෙන කාන්තාව ඕනෑ තරම් ඉන්නවා සංකිරීලා. ඔය අපි ගත්තහම සමාජ මාධ්‍යවල දකින, විවිධ මාධ්‍යවල දකින බොහෝ කාන්තාවන්ගේ අත හරිම ලස්සනයි. ඒගොල්ලෝ ඒ අතට පුදුම විදිහට වියදම් කරනවා. සමහර වෙලාවට සංකිනීලට සැප විඳින්න ඕන ජීවිතේ පුරාම ලස්සනට මඳින්න ඕනේ. ඒ ලස්සන ඇඳුම් වටිනා ඇඳුම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පැළඳුම් ආභරණ ගත්තහම අනිත් අයට වැඩිය ටිකක් වැඩියෙන් ආභරණ ඕනේ ඒගොල්ලන්ට. ඒ වගේම තමයි තමන්ගේ අත හරි ආසයි ඒගොල්ලෝ මේ අත් දෙක මේන්ටේන් කරන්න. ඒගොල්ලන්ගේ අත හරි ලස්සනයි. ඇත්තටම බැලූ බැල්මට රෝස මලක් වගේ අත් තියෙන සංකිනීලට. ඔබ දන්නවද ලෝකයේ සෑම පුරුෂයෙක්ම හිතින් ආදරය කරන්නේ සංකිනීලට. ඒගොල්ලෝ ඒ තරම් වාසනාවන්තයි. හේතුව තමයි රූපය ගත්තහම ඇස් දෙකට සරිලන නහයක්, නහයට සරිලන කටක්, කටට සරිලන කන් දෙකක්, ඇඟට සරිලන අතක්. ඒ වගේම ශරීරයත් බොහොම ලස්සනයි. හැම ඉතාමත් ලස්සනයි. ඒගොල්ලන්ගේ අත ගත්තහම මේ අතේ මෙන්න මේ කොටස මස් පිඩු වලින් පිරීලා තියෙනවා. හරි ලස්සනයි. නියපොතු හරිම පිළිවෙලයි. හරි ලස්සන අතක් තියෙන කාන්තාව තමයි සංකිනීලා. වැඩිපුර ඉන්නේ මේගොල්ලෝ. සංකිනීලා කොහොමද හිතන්නේ? සංකිනීලා හිතන්නේ ටිකක් වෙනස් විදිහට. ලෝකේට ඕන දෙයක් කරගන්න ඇරලා මම මගේ ස්ටයිල් එකට ඉන්නවා. එහෙම තමයි සංකිනීලා හිතන්නේ. ලෝකයේ වැඩිපුර නින්දාවට පාත්‍ර වෙනවා, අවමානයට පාත්‍ර වෙනවා. හැබැයි ඒව එකක්වත් ගණන් ගන්නේ නැහැ. ඇයි ජීවත් වෙන්නේ ඇයට අවශ්‍ය විදිහට? ඇයි අඳින්න පළඳින්න ටිකක් වෙනස් විදිහට? සරාගී බව ඉස්මතු වෙන්න ඇයට අඳින්න පළඳින්න පුළුවන්. සමහර වෙලාවට හිතේ එක නැතුව ඇති. මම මෙහෙම ඇඳහම පිරිමි වගේ දිහා බලන්න ඕනේ කියන හැඟීමක් ඇය තුළ නැතුව ඇති. හැබැයි ඇයි නිරන්තරයෙන් අඳින්න ටිකක් වෙනස් විදිහට, මේ අංගපසක ලස්සන අංගපසකක් තියෙන නිසා ඇයි චුට්ටක් කැමති? ඉතින් ඒවා පෙන්වන්න එක වරදක් නෙමෙයි. සමස්ත ලෝකයේම පිරිමින්ගේ ඇස යොමු වෙන්නේ මෙන්න මේ සංකිනීලට. සංකිනීලා කෙනෙක් විවාහ වෙන්න තමයි සෑම පුරුෂයෙක්ම ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඇය ආදරයේදී පුදුමාකාර ආදරණීයයි. ඒ වගේම කායික ජීවිතය ගත්තහම ඇයට ඉතාමත් දක්ෂයි. ඒ නිසා සංකිනීලත් එක්ක විවාහය මොන ප්‍රශ්න තිබුණත් විවාහ ජීවිතය ටිකක් රැඳිලා තියෙනවා ඒගොල්ලන්ගේ. ඒ වගේම තමයි විවාහ ජීවිතයෙන් මිදුණා කියලා ඇය සමාජයට බයේ, අර චිත්‍රණී වගේ මගේ නම පවත්වා ගන්න ඕනේ මොන දේ නැතත් වගේ ඉන්න කාන්තාවක් නෙවෙයි. ඇයි හිතන්නේ විඳින්න දුන් ජීවිතේ ඇයි මං විඳවන්නේ? ඇයි මං කවුරුත් කියන ඒවට අවනත වෙන්නේ? ඇයි මං මගේ දේවල් නැති කරගන්නේ? කාටවත් බය, කාගේවත් කටවල් වහන්න බෑ. මං ජීවත් වෙන්නේ මට ඕනේ විදිහට. ලෝකයා කියන දේ මට අදාළ නැහැ. මෙන්න මේ තර්කයයි ජීවත් වෙනවා. ඒ නිසාම සංකිනීලාට නිරන්තරයෙන් සැප ලැබෙනවා. සැප සම්පත් භුක්ති විඳින්න ඇයට වාසනාව තියෙනවා. ලෝකයේ වැඩියෙන්ම සැප විඳින්න සංකිනීලා. හේතුව තමයි ඒගොල්ලන්ගේ ශරීර ස්වභාවය හැදිලා තියෙන්නේ උපතින්ම සැප විඳින්න. හොඳ කෑම බීම, හොඳ ඇඳුම් පැළඳුම්, හොඳ ගමන් බිමන් ගිහිල්ලා සැපට ඉන්න ඕනේ. කොච්චර දුප්පත් පවුලක කෙනෙක් වුණත් බලාපොරොත්තු වෙන ස්වාමියා හොඳ ධනවතෙක්. මේ අයට ගැළපෙන්නේ වෘෂභ වර්ගයේ පුරුෂයෝ. හේතුව තමයි වෘෂභ වර්ගයේ පුරුෂයන්ට දිවාරය නැතුව වැඩ කරන්න පුළුවන්. මෙයාට සැප දෙන්න නම් පුරුෂයා වැඩ කරන්න ඕනේ, මුදල් උපයන්න ඕනේ පුරුෂයා. මේ කාන්තාවගේ තියෙන විශේෂත්වය තමයි ගෙදර දොරේ වැඩ, රැකියාව, ව්‍යාපාර, සමාජ සේවා කටයුතු මේ ඕන දෙයකට ඇයට එකඟ වෙන්න පුළුවන්. ඇයට මේ ඕන දෙයක් එක්ක එකතු වෙන්න පුළුවන්. මොකද ඇයට නිරන්තරයෙන්ම සමාජය ආකර්ෂණය ලැබෙන නිසා සුදුසුකම් කෙසේ වෙතත්, තමන්ගේ හැකියාවන් කෙසේ වෙතත් ඇයත් එක්ක ගනුදෙනු කරන්න සමාජය අනිත් සෑම කොට්ටාශයක්ම කැමති. මම දන්නේ එක්තරා නිළියක් ඉන්නවා.
මිනිස්සු බැන බැන එයාගේ වීඩියෝස් බලනවා. හේතුව තමයි ඒ අංගපසංග දකින්න, ඇගේ සුන්දරත්වය විඳින්න අපේ ඇස් ආසයි. ඒක තමයි ඇත්තම කතාව. මේ සංකිනී වාසනාවන්ත වෙන්න එකයි ඇගේ සුන්දරත්වය දැකලා ඇස් දෙක පිනව ගන්න හුඟක් අය කැමති. සංකිනීගේ දක්ෂතා තියෙනවා. ඇය දක්ෂයි උපතින්ම. හේතුව තමයි ඇගේ ඇය සතුව කලාව හෝ ක්‍රීඩාව හෝ පිහිටලා තියෙනවා. කලාව නිරන්තරයෙන් ඇගේ අතේ තියෙනවා. මේ මේ අතට කියන්නේත් ඇගේ අතට කියන්නේත් කලා හස්තය කියලා. කලාවක් තියෙනවා, අමුතු කලාවක්, එහුම් පිහුම් කලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගීත රචනය, ගීත ගැයීම, මේ වගේ ඕන දෙයක් ඇයට පුළුවන්. හැකියාවන් එක්කව කාන්තාවක් තමයි සංකිනිය කියන්නේ. එතකොට ඇගේ මේ රූප ස්වභාවයත් එක්ක සමාජයෙන් පුදුම තැනක් ඇයට ලැබෙනවා. ඒ නිසා සමාජයේ වැඩිපුර ආදරයට පාත්‍ර වෙන, සමාජයේ වැඩිපුර පිරිමින්ගේ සිහින කුමරිය වෙන්න මෙන්න මේ සංකිනි වර්ගයේ කාන්තාව. හැබැයි මේ ගොල්ලෝ අර පත්මිනිය වගේ දරාගන්නේවත්, චිත්‍රණිය වගේ අසාධාරණට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙවත් නැහැ. ඊට වැඩිය වෙනස් ඇගේ ක්‍රියාකලාපයේ සමහරලාවට හුඟක් තැන්වල මේක හැමතැනම වෙයි කියලා මං කියන්නේ පරිගන්න උනස් සූදානම්. ඒ වගේම තමයි තමන්ට දැක්කූ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දක්වන්නයිට පුළුවන්. මොනම හෝ අංශයකින් ඇය ප්‍රතික්‍රියා දක්වනවා. මේ දේවල් නිහඬව දරාගෙන විඳගෙන අඬන අඬලා සුසුම් හෙළලා එතනින් නවතින්නේ නැහැ. ඇයට වෙනස් විදිහකට ප්‍රතිචාරයක් දක්වනවා. අපි හිතමු කවුරු හරි ඇයව හැර ගියා කියලා. ඇය නිරන්තරයෙන් හිතන්නේ මට ඊට වඩා හොඳ කෙනෙක් හම්බේ, මම එදාට පෙන්වන්නම් මං කවුද කියලා. මේක හොඳ ලක්ෂණයක්. ඇය කිසිසේත් කඩා වැටෙන්නේ නැහැ. සංකිනිය ඒ අවස්ථාවේ කඩා වැටුණත් හැබැමෙලෙම ඇයව වටන්න කාටවත් බෑ. ඒ නිසා සංකිනියත් වටිනා කාන්තාවක් වෙනවා. කතා කරනවා හස්තිනීල ගැන. හස්තිනීලව තෝරගන්නේ හොයාගන්නේ කොහොමද කියලා. හස්තිනීල ටිකක් අඩුවෙන් ඉන්න සමාජයේ හස්තිනීල සාමාන්‍ය ශරීරයට සාපේක්ෂව මේ අත එයාගේ ගොඩක් දිගයි. ඍජුකෝණාස්ත්‍ර හස්තයක් තමයි එයාට තියෙන දාර්ශනික අතල කියලා මේ අතලට කියනවා. මෙන්න මෙහෙම අල්ල කොටස ඉතාම දිග ඍජුකෝණාස්ත්‍ර හැඩයක් ගන්නවා. හතර නෙවෙයි ඍජුකෝණාස්ත්‍ර, මේ පළල කොටස අඩුයි, දිග කොටස වැඩි. මෙයාගේ නියපොතුත් එහෙමයි. ඍජුකෝණාස්ත්‍ර හැඩයක් ගන්නවා. නියපොතු දිගයි, හැබැයි අග කොටස හතරස්. රෝස පාට නිය තියෙන්නේ, බොහොම ලස්සනයි. හැබැයි අර හස්තිනීගේ, සංකිනීගේ, චිත්‍රණීගේ, පත්මිනීට වඩා වැඩි මේ ඇඟිලි පුරුක් අතර දිග ප්‍රමාණය ඉතාම වැඩි. ඒ වගේම තමයි මේ ඇඟිලිවල ඇට කොටස් හොඳට පේනවා. අර ටිකක් පිරිමින්ගේ ඇත්තවලට ටිකක් සමානයි. ලස්සන තිබුණා වුණාට මේ අස්ථිවල ඇට කොටස් හොඳට ප්‍රදර්ශනය වෙනවා. හේතුව තමයි හස්තිනී වර්ගයේ කාන්තාව අධික එඩිතර බවක් තියෙන කාන්තාවක්. ඒ නිසා ඇගේ අස්ති පද්ධතිය, ඇගේ හස්තය සකස් වෙලා තියෙන්නේ. ඇයට කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවල ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන් විදිහට තමයි මේ අත සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා අත දිග කාන්තාව එක්ක වැඩිපුර තරගයට යන්න එපා. ඒගොල්ලෝ නිරන්තරයෙන් සටනට කැමති. සටනින් පරාජය වෙන්නෙත් නැහැ. අර අපි කතාවට කියන්නේ කාත් එක්ක හරි ගේමක් දාගන්න ඕනි කියලා. ඒ තමයි හස්තිනි වර්ගයයි. ඒගොල්ලන්ගේ හඬත් හුඟක් හැඟුම් බර, හුඟක් ගැඹුරු හඬක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ ඇත සකස් වෙලා තියෙන්නේ කෙනෙක් දෙයක් කිව්වොත් බෙල්ලෙන් අල්ලගන්න පුළුවන් විදිහට. ඒ නිසා ඇයත් එක්ක ජීවත් වීම ඉතාම අපහසුයි. හේතුව තමයි එඩිතර භවයේ උපරිමේ ඇය සතුව තියෙනවා. තව කෙනෙකුට අසාධාරණයක් වුණත් ඇය වෙනුවෙන් කතා කරනවා. ඒ වගේම තමයි ඇයට පුළුවන්කම තියෙනවා ඕනෑම කෙනෙක් එක්ක සටන් කරලා දිනන්න. පිරිමියෙක් එක්ක ගහ ගන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි තමන් ඉස්සරහට එන්න ප්‍රතිවාදියා සතෙක් සිව්පාවෙක් වුණත් ඇයට පුළුවන් මෙල්ල කරන්න. මෙන්න මේ මෙල්ල කිරීමේ හැකියාව තමයි හස්තිනී වර්ගයේ කාන්තාව සතුව තියෙන්නේ. එතකොට ඔබ අත ටිකක් දිග කාන්තාව තෝරගන්නව නම් විවාහයට ඇය ආදරය කරන කාලේ ඉන්න ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් විවාහයෙන් පස්සේ පෙන්නනවා. මෙන්න මේ හේතුව නිසා ඇයත් පසු කාලේ ඉන්න දික්කසාද වීම ගණනාවකට ලක් වෙන්න පුළුවන්. වැඩිපුර විරහ වේදනාව විඳින්න පුළුවන්. මොකද ඇය අපි හැමෝම ආදරය කරන කාලයක විදිහක්, ඒක තමයි අපේ හැටි. මේ ආදරය කරන විදිහටම විවාහ ජීවිතයෙන් පස්සේ හිටියනම් දික්කසාද වීම ලෝකයේ තියෙන විදිහක් නැහැ. හැබැයි ආදරය කරන කෙනාට වඩා සංගවාගෙන ජීවත් වෙන අනිත් චරිතයේ විවාහයෙන් පස්සේ එළියට එනවා කාන්තා පිරිපියන් අපි හැමෝගෙම. එතකොට ඔබ අවබෝධ කරගත්තොත් මෙන්න මේ වගේ ඍජුකෝණාස්ත්‍ර අල්ලක් තියෙන, ඍජුකෝණාස්ත්‍ර දිග නියපොතු තියෙන
දිග අතුලක් තියෙන මේ අස්ථි පද්ධතියේ ඇටකටු ටික හොඳට පේනවා නම් මේ ඇඟිලිවල පුරුක් දිගයි නම් ඒ වගේ කාන්තාවක් තෝරාගනිද්දි ටිකක් පරිස්සම් වෙන්න ඇය කිසිසේත් පැකිලෙන්නේ නැහැ ඇය සටනට ආවොත් සටනින් කවදාකවත් පලා යන්නේ නැහැ සටන ටිකක් ලැබි මමත් හරි බයයි එහෙම ආයට මොකද මට මේ ළඟදී කමෙන්ට් එකක් දාලා තිබුණා මාලනී චන්ද්‍රලතා කියලා මේ නාකි හොල්මන මේකප් කරාම තවත් හොල්මනක් වගේ කියලා. ඉතින් මම ඒකට තරහ ගත්තේ නෑ. මම හිතුවේ හස්තිනී වර්ගයේ කාන්තාවක් වෙන්න ඇති කියලා. මොකද මම ඇත්තටම එච්චර ලොකු මේකප් කරන කෙනෙක් නෙවෙයි වෙලත් ඇයි දන්නේ මට එහෙම කිව්වේ කියලා මම ඉතින් හිතුවා. හිතලා මං හිත හදාගත්තා. අනිවාර්යෙන්ම එහෙනම් හස්තිනී වර්ගයේ කාන්තාවක්. මොකද ඇත්තටම වයසට යෑම කියන එක. මොකද මම මගේ වයස කවදාකවත් හංගලා නෑ. මට දැන් අවුරුදු 41ක්. හැබැයි මට 41කට වඩා වැඩි වයසක් පේනවා. හේතුව තමයි මම නිරන්තරයෙන් මිනිසුන්ගේ ප්‍රශ්නත් එක්ක ඉන්න එක මම දන්නවා. ඉතින් ඒක අය කිව්වා කියලා මගේ හිත රිදෙන්නේ නැහැ. ඉතින් මේ නාගේ හොල්මන මේකප් කරාම තවත් හොල්මනක් වගේ කියලා දාලා තිබුණා මං හිතන්නේ හස්තිනී වර්ගයේ කාන්තාවක් ඉතින් මමත් බයයි ඒගොල්ලොත් එක්ක ගැටෙන්න මං ඉතින් හાર્ට් එකක් විතරක් දාලා නිකන් හිටියා උත්තර දෙන්න ගියේ නැහැ මොකද ඒගොල්ලෝ උත්තර දෙන්න ගියොත් එහෙම අල්ලගන්නේ බෙල්ලෙන් ඒක නිසා අපිට ඒ තරම් ශක්තියක් නැහැ එයාලත් එක්ක සටන් කරන්න මේගොල්ලන්ට සුදුසුයි පිරිමින්ට කරන රැකියා ඉතාම සුදුසුයි මේගොල්ලෝ ක්‍රීඩා වලට වැඩිපුර දක්ෂයි දුවන්න ඒ වගේම වෙනත් ක්‍රීඩා වලට ඉතාමත් දක්ෂයි මොකද මොවුන්ගේ අස්ති පද්ධතිය හරි ශක්තිමත් ඉතාමත් කාන්තාව අතර ඉන්න ඉතාමත් ශක්තිවන්ත කාන්තාව තමයි හස්තිනී වර්ගයේ කාන්තාව මෙයාට හරියන්නේ අශ්ව වර්ගයේ පුරුෂයෙක් හැබැයි වෙන්නේ ඒකේ අනිත් පැත්ත උන සැනින් මෙයාට මේ හස්තිනිය ඉතාම එඩිතර නිසා හස්තිනිය අතාරිනවා දෙපාරක් හිතන්නේ නැහැ අශ්ව වර්ගයේ පුරුෂයෙක් ශක්තිමත්ම පුරුෂයා තමයි පුරුෂ වර්ග අතර ඉන්න අශ්ව වර්ගයේ පුරුෂයා ඉතින් මෙහෙම පුරුෂයෙක් එක්ක සම්බන්ධ වුණොත් ටිකක් අර ඇයගේ තියෙන දරදඩු ගතිය ටිකක් මෙල්ල කරගෙන කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා කායික ජීවිතයේදී මේගොල්ලෝ ඒ වගේ අධි ශක්තිවන්ත අය නිසා ඇයට අර සස මෘග වෘෂභ කියන අයත් එක්ක ගනුදෙනු කිරීම ටිකක් කායික ජීවිතයක් ගත කිරීම ටිකක් අපහසුයි හැබැයි එයිනුත් වෘෂභ කියන පුරුෂයා එක්ක ජීවත් වීම ටිකක් පුළුවන් වෙනවා හැබැයි ඔබට මම මේ කතා කරපු දේ ඔබට අනිවාර්යෙන් ගැටලුවක් ඇති වෙනවා අනිත් අතට ඔබ කියාවි මිස්සෝයි කතා කරපු දේවල් මගේ සංකීර්ණ ලක්ෂණ තියෙනවා මංගාව චිත්‍රණී ලක්ෂණක් තියෙනවා එහෙම තමයි මම මේ රාෆ්ලි කතා කරාට මෙන්න මෙහෙමයි කියලා මේ ලක්ෂණ මේ ළඟ ළඟ ලක්ෂණ පත්මිනියට චිත්‍රණියගේ ලක්ෂණ චිත්‍රණියට සංකිනියගේ ලක්ෂණ සංකිනියට හස්තිනියගේ ලක්ෂණ තියෙන්න පුළුවන් අනිත් පැත්තටත් එහෙමයි හස්තිනියට සංකිනියගේ සංකිනියට චිත්‍රණියගේ චිත්‍රණියට පත්මිනියගේ ලක්ෂණ තියෙන්න පුළුවන් ඒ නිසා තමයි මේ ලෝකේ පුරාම ගැළපෙන්නේ නැති මිනිස්සු නොගැලපෙන මිනිස්සු අමාරුවෙන් ගලපගෙන කාලයක් ජීවත් වෙලා ඒත් බැරිම අවස්ථාවේදී අතහැරලා දාන්නේ. ඉතින් මම අද කතා කරේ ඔය සම්පූර්ණ 100%ක් ඔය දේ සත්‍ය නොවෙන්න පුළුවන් ඔබ තර්කයක් ගෙනේවි. මිස් ඔය කියපු ලක්ෂණ මගේ ඇඟිලි දිගයි තමයි. හැබැයි මම හොම නෙවෙයි කියලා. එහෙම වෙන්න හේතුව තමයි ඔබට අනිත් ඔබට ඉහළින් ඉන්න ඔබට ඉදිරියෙන් ඉන්න කෙනාගේ ගති ලක්ෂණ එකතු වෙලා තියෙන නිසා ඒ නිසා ඒකට බනින්න එපා මට මේ දවස්වල චුට්ටක් බනිනවා වැඩි නේද ටිකක් මට දැනෙනවා ඒක මම දන්නේ ඒක මගේ වරදක් ඇති මොනවා හරි හැබැයි හුඟක් අය කියන්නේ ඇයි මේ මොංගල් ගෑණිට නිසංසලා දිසානායක කියලා ලස්සන ගර්ල් කෙනෙක් මට කියලා තිබුණා ඇයි මේ මොංගල් ගෑණි වටා මිනිස්සු එකතු වෙන්නේ මේ ගෑණි මෙලෝ හසරක් නැති දේවල් කියන්නේ කියලා ඇත්තට මට කමෙන්ට් එකක් දෙන්න එහෙම මෙලෝ හසරක් නැති දේවල් ඔහේ කියවනවා නම් මං චැනල් එක කරන එක තේරුමක් නෑ කියලා මට හිතෙනවා නමුත් නිසංසලා කිව්ව පමණින් මම නවත්තන්නේ ඔබ කියන්න නැහැ මේක හරියන්නේ නැහැ මේක බොරුවක් කියලා කිව්වත් මං ඉදාට හිතලා බලන්න. ඉතින් ගිහින් එන්නම් අදට හෙට කතා කරනවා මේ අයට ගැළපෙන පුරුෂයෝ කවුද? ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? ඒගොල්ලොත් එක්ක අපිට එකතු වෙලා මොනවද කරන්න පුළුවන්? කොච්චර ලොකු ගමනක් යන්න පුළුවන්ද කියලා හෙට කතා කරනවා. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.